බෞද්ධ සාහිත්‍යයේ ඇතම් කොටස් හාස්‍යයට ලක් කරමින් එක්තරා තරුණියක් ප්‍රසිද්ධ සභාවක කළ ප්‍රකාශයක් පසුගිය දිනවල අන්තර්ජාලයේ සැරිසරීමට පටන් ගත්තා. බෞද්ධ සාහිත්‍යයට අමතරව බෞද්ධ කාන්තා පාසල්ද ඇය හාස්‍යයට ලක් කර තිබෙනවා. ඇගේ මේ ප්‍රකාශය සම්බන්ධයෙන් මේ වන විට අන්තර්ජාලය හරහා මින්ම අනිකුත් මාධ්‍ය ඔස්සේද බරපතල ලෙස විවේචන එල්ල වෙමින් තිබෙනවා. මෙවන් පසුබිම මත අදාළ තරුණියත් ඇගේ ප්‍රකාශය අන්තර්ජාලයට එක් කළ පුද්ගලයාත් අද අන්තර්ජාලයේ ඔස්සේ අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් කනගාටුව ප්‍රකාශ කළා. සෑහෙන පිරිසකගේ මේ වීඩියෝ එකෙන් හිතරිදිලා තියෙනවා වගේ එකක් පේන්න තිබුණා. එහෙනම් මේ වීඩියෝ එක පබ්ලිෂ් කිරීමෙන් කවුරු හරි පුද්ගලයෙකුගේ හරි පුද්ගල කණ්ඩායමකගේ හරි හිතරිදුනා නම් සමාව ඉල්ල සමා වෙන්න ඇත්තට. කිසියම් කණ්ඩායමක හෝ කිසියම් පුද්ගලයෙකුගේ හිතරිදීමක් සිදු වුණා නම් ඒකට සමාව ඉල්ලනවා. මගේ YouTube channel එකේනොත් මම ඒක දැන් අයින් කරලා තියෙන්නේ. කෙසේ වෙතත් මෙවැනි බරපතල ප්‍රකාශයක් සිදු කර ඊට එරෙහිව සමාජ විරෝධතා මතුවෙද්දී සමාව ඉල්ලීම පිළිකත නොහැකි කරුණක් බව විවිධ සිවිල් සංවිධාන පෙන්වා දෙනවා. ඒ අනුව අදාළ කාන්තාවට හා එය අන්තර්ජාලයට එක් කළ අයට එරෙහිව අද කණ්ඩායම් කීපයක්ම පොලිස් මූලස්ථානයේ වෙත පැමිණිලි ඉදිරිපත් කළා. සිද්ධාර්ථ ගෞතම බුදුපියාණන් වහන්සේටත් අපහාස වන ආකාරයේ බෞද්ධ බාලිකා පාසල් වලට අපහාසාත්මක වන අන්දමින් ප්‍රකාශයන් සිද්ධ කළ තියෙනවා. ඒ ප්‍රකාශයන් මට ඔබට කියන්න බෑ. ඒ තරම් මේ අපිට අහන්න සුදුසු දේවල් නෙවෙයි. මම කතා කරන්නේ අසභ්‍ය දේවල්. ඒ නිසා අපි වඳින පුදන ගෞරව කරන බුදුරජාන් වහන්සේගේ චරිතයට අපහාසාත්මක වන අන්දමින් ප්‍රකාශනිකුත් කළා තියෙනවා. ඒ සම්බන්ධව අද අපි පුළුල් පරීක්ෂණයක් කරන්න කියලා පොලිස් මූලස්ථානයට පැමිණ පැමිණිල්ලක්දම් අපි CD පට සියල්ල පොලිසියට දීලා තියෙනවා. රට වටේම මේ සම්බන්ධව පොලිසියල පැමිණිලි ඉදිරිපත් කරමින් පවතින මේ අවස්ථාවනේ. බුදුදහමට බුදුහාමුදුරන්ගේ චරිතයට බාලිකා පාසල් වලට අපහාස කළා අන්තිමේදී අනේමට සමා වෙන්න කියන එක නෙවෙයි නීතිය ක්‍රියාත්මක කරන්න කියලා. මේ අතර මෙම කාන්තාවගේ ප්‍රකාශය සම්බන්ධයෙන් විවිධ පාර්ශව මෙලෙස අදහස් පළ කළා. ජෙරම් ප්‍රනාම්දු, එතකොට නතාෂා, එදිරි සූර්ය මේ සියලු දෙනා කරගෙන යන්නේ NGO ඩොලර් මත සිදු කරන ව්‍යාපෘතිය. බුදුරජාණන් වහන්සේට, බෝසත් චරිතයට, බුදුදහමට නිගා කරමින් මේක රැල්ලක් බවට පරිවර්තනය කරමින් පවතින මේ කුමන්ත්‍රණකාරී ක්‍රියාවලිය වළක්වන්නට අවශ්‍ය නීතිය ක්‍රියාත්මක කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම බෞද්ධ ජනතාවක් බෞද්ධින් ඉන්න රටක එබඳු ප්‍රකාශ කර පුවාම ඇති වෙන්නේ ඇවිස්සීම මේක අර නියපොත්තෙන් කඩන්න තියෙන වෙලාවේ නියපොත්තෙන් කඩන්න ඕනේ එහෙම නැත්නම් මේක පොරවෙන් කපන තැනට තියාගන්න අරකයි මේ අයට දිය යුතු ඉහළම දඬුවම දීලා කියා මාර්ග ගන්න ඕනේ බුදුදහමට අගෞරව කරලා සමාව ගැනීම වැඩක් වෙන්නේ නැහැ මේක මේ සැලසුම් සාගතව නොදනුවත්කම නිසා නෙමෙයි මේවා කියලා ජනතාව අතර ප්‍රකෝපකාරී හැඟීම් ඇති කළා මේ කරන වැඩේට අපි සම්පූර්ණ විරුද්ධව ක්‍රියාත්මක වෙන්න ඕනේ මේ අතර බුදුදහමට නිගරුවන ආකාරයේ ප්‍රකාශයක් සිදු කර දැනට ඩුබායි රාජ්‍යට ගොස් ජෙරම් ප්‍රනාන්දු දේවගතිවරයාද පසුගියදා තමන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කනගාටුව ප්‍රකාශ කළා. එහෙත් පොලිසිය ප්‍රකාශ කළේ එවැනි බරපතල ප්‍රකාශයක් කර සමාව ඉල්ලූ පමණින් පොලිස් පරීක්ෂණ නතර නොවන බවයි. එවන් පසුබිමක අදාළ දේවගතිවරයා ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ පෙත්සමක් ගොනු කරමින් ඉල්ලා ඇත්තේ තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙසයි. බෞද්ධ රට කැඩියද මේ රට ආරක්ෂා කර ගැනීම අපේ යුතුකමක් වගකීමක්